සුබ උදෑසනක් වේවා හැම දෙනාටම. අද ස්වාධීන රූපවාහිනී සේවයේ උදෑසන දහම් සිතුවිලි මාතෘකා වශයෙන් තමන්ගේ කටයුතු සහ අනුන්ගේ කටයුතු කොයි ආකාරයට බෙදා හදාගෙන ක්‍රියා කළ යුතු වන්නේද යන මාතෘකාව යටතේ ඔබට දහම් පණිවිඩයක් ප්‍රකාශ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසාන කාල වකවානුව අපේ පින්නතුන් දන්නවා උන්වහන්සේ ආයු සංස්කරණය කළා. ඒ කියන්නේ මින් සාර මාසයකට පස්සේ තමන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා කියලා දැනුම් දුන්නා. ඒ වෙලාවේ ප්‍රතජ්ජන භික්ෂූන් වහන්සේලා අතිශයින්ම කම්පාවට පත් වුණා. වේදනාවට පත් වුණා. තන තන එකතු වෙලා නොඑක් දෙනා දුකින් වේදනාවෙන් කරුණු ප්‍රකාශ කරන්නට එළඹුණා. ඔය අතර හිටිය හාමුදුරු කෙනෙක් අත්ත දත්ත කියලා හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ තමන් වහන්සේගේ මේ කටයුතු ටික පිළිබඳව බොහොම කල්පනාවෙන් උන්වහන්සේ අන් අයගෙන් හුදකලා වෙලා පැත්තකට වෙලා තමන් වහන්සේගේ සාසනික බ්‍රහ්මචර්යාව ඉදිරියට ලස්සනට පවත්වාගෙන යන්න උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා. කායිකවත් වැඩි කතාවක් බහක් නැහැ. තමන්ගේ ඇවතුම් පැවතුම් ටික බණ භාවනාදී කටයුතු ටික ඉතා මැනවින් උන්වහන්සේ දිනපතා කරගෙන ගියා. ප්‍රතජ්ජන භික්ෂූන් වහන්සේලා මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට ගිහිල්ලා සැලකලා, ස්වාමීනි, ඔබ වහන්සේ සාර මාසයකින් පරිනිර්වාණයට පත් වෙනවා කියලා කිව්වහම අපි සියලු දෙනා වහන්සේම බලවත් කම්පාවට පත් වෙලා වේදනාවට පත් වෙලා ඒ පිළිබඳව බොහොම හැඟීම් බරවයි කාලය ගත කරන්නේ. නමුත් මේ අත්ත දත්ත හාමුදුරුවෝ තමන් වහන්සේගේ ඒ කටයුතු ටික පැත්තකට වෙලා හුදකලාව කරගෙන යනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේ කාරණේ මොකද්ද මේ වෙනස කියලා භාග්‍යවතුන් වහන්සේට ප්‍රශ්නයක් නැගුවා. භාග්‍යවතුන් වහන්සේ මේ පැනයට පිළිතුරු දන්නවා. නමුත් අත්ත දත්ත හාමුදුරුවන් සවස දම් සභා මණ්ඩපයේ ඒකරාශී වෙච්ච වෙලාවේ එතනට කැඳවලා මේ කාරණේ පිළිබඳව උන්වහන්සේගෙන්ම විමසුවා. මහණෙනි, නුඹ මාගේ පරිනිර්වාණය පිළිබඳව අහලා අන් අය වගේ ශෝකයට, දුකට, වේදනාවට පත් වෙලා නැහැ. එයට හේතුව කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කළා. ඒ වෙලාවේ අත්ත දත්ත හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපට දැනුම් දුන්න සාර මාසයකින් පරිනිර්වාණයට පත් වෙනවා කියලා. සාර මාසයකින් පරිනිර්වාණයට පත් වෙනවා නම් ඔබ වහන්සේ පරිනිර්වාණයට පත්වීමට පෙර ආතුව මම මගේ සාසනික වත්පිළිවෙත් සිද්ධ කරලා යම් ඵලයකට පත් වෙන්නට ඕනේ. එයයි මා අපේක්ෂා කරන්නේ. එය ඔබ වහන්සේට කරන්න පුළුවන් ලොකුම ගෞරවයක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී ඒ කාරණය අනුමත කළා. මහණෙනි, යම් කෙනෙක් මට ගෞරව කරනවා නම්, යම් කෙනෙක් මා පිළිබඳව ගෞරවාන්විතව කටයුතු කරනවා නම් ඒ තැනත්තා කළ යුතු වන්නේ වෙන කිසිවක් නොවේ. තමන්ගේ සාසනික බ්‍රහ්මචර්යාව මැනවින් සිද්ධ කරගෙන සාසනික බඹ විහරණයන් මැනවින් ආරක්ෂා කරගෙන තමන් වහන්සේගේ මාර්ගඵලයන් පිළිබඳව අවධානය යොමු කරලා යම් උසස් තත්ත්වයකට පත්වීමයි, එහෙම නැත්නම් අග්‍රඵලය වූ නිවන සාක්ෂාත් කර ගැනීමයි
වටින්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුණා. මේ කාරණය අහලා භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් තමන්ගේ චිත්ත සමාධිය ඇති කරගත්තා. ඒ ඇත්තෝ මාර්ගඵල තත්වයට පත් වුණා. පින්වතුනි, අපිට මේකෙන් ගන්න තියෙන වැදගත්ම පණිවිඩය අද මේ උදෑසන ඔබට සිහිපත් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තමන්ගේ කාර්යභාරය වඩා මැනවින් අවධානයෙන් සිදු කරන්න කියලා. අපි සමහරක් වෙලාවට අත්වැඩ පරවැඩ සමව සිතන්නේ කියන කාරණාව ගැන හිතලා කල්පනා කරලා බොහෝ දෙනා කටයුතු කරනකොට අපි දකින්න තියෙන දෙයක් තමයි පරාර්ථය පිණිස යෙදිච්ච බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ ආත්මාර්ථය පිණිස යමක් ගොඩනගාගෙන නැහැ. ඒ නිසා ඉතාම වැදගත් වෙනවා. ආත්මාර්ථය පිණිස යමක් ගොඩනගා ගැනීම වැදගත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට උන්වහන්සේගේ චරිතය තුළින්ම පෙන්නුම් කරලා තියෙනවානේ. ඉස්සර වෙලාම උන්වහන්සේ අවබෝධය ඇති කරගත්තා. සර්වඥතා ඥාණය ඇති කරගත්තා. උන්වහන්සේ ලෝකයෙන් එතර වෙලයි සකල සත්වයාම ලෝකයෙන් එතර කරවීමට කටයුතු කළේ. ඒ නිසා පින්වතුනි, අපේ කාර්යභාරයක් තියෙනවා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපිට නියම වෙච්ච යම් යම් වැඩ කොටස් තියෙනවා. ඒ වැඩ කොටස් පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕන. දැන් පැවිදියත් එක්කුණොත් එහෙම සාසනිකවත් පිළිවෙත් තියෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රතිපදාවන් තියෙනවා. සීලාදී ගුණ ධර්ම තියෙනවා. ඒවා මනවින් ආරක්ෂා කරගෙන තමන් අධිගමයකට පත්වීම, එහෙම නැත්නම් නිවන සාක්ෂාත් කර ගැනීම මූලික අරමුණක් බවට පත් වෙනවා. ඔබ ගිහි ඇත්තෝ, ඔය ඇත්තන්ට ජීවිතේ නොයෙකුත් කටයුතු තියෙනවා. දැන් සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට, gedara dura ජීවිතේ ගත කරනකොට ඔය ඇත්තෝ තම තමන්ගේ ජීවිත වඩා සුචරිතවත්ව ගත කරන්න ඕන. ඒ වගේම ඔය ඇත්තන්ට ඒ තමන්ගේ ජීවිතය තුළදී නොයෙකුත් කරදර බාධක පැමිණෙනවා. ඒ පැමිණෙන කරදර බාධක වළක්වා ගන්න ශක්තිමත් ආර්ථිකයක්, ඒ වගේම ශක්තිමත් සමාජමය තත්ත්වයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. එය ගොඩනගා ගන්න නම් ඔබ වෙහෙස වෙන්නට ඕන, මහන්සි වෙන්නට ඕන, ඒ සඳහා කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම ගිහි ජීවිතය ගත කරන ඔබ සුචරිතවත් ජීවිතයක් ගත කිරීම ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. සුචරිතය කියලා අපි අපේක්ෂා කරන්නේ කුමක්ද? පින්නතුනි, බෞද්ධයේ කැටියට පමණක් නෙවෙයි, සත්වයේ කැටියට, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි හැමදෙනාම යම් සීලාදී ගුණයක පිහිටලා කටයුතු කරන්නට ඕනේ. බෞද්ධයේ කැටියට අපිට වෙන් කරලා තියෙන්නේ නිත්‍ය වශයෙන්ම පංචශීල ප්‍රතිපදාව. එය වඩා මැනවින් ආරක්ෂා කර ගන්නට ඕන. ගොඩනැගිල්ලක ශක්තිමත් බව පවතින්නේ එහි අත්තිවාරම සාර්ථකව තිබුණොත් පමණයි. ඒ නිසා අපේ ජීවිතය තුළ සාර්ථකත්වයක් දකින්නට නම් සීලාදී ගුණ ධර්ම ටික වඩා මැනවින් ආරක්ෂා කර ගන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ පෙන්නුම් කරලා තියෙනවා මේක ලෝක ධර්මතාවයක්. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, සුරා මීරය මජ්ජපමා දට්ඨානා වේරමණී. මේ කාරණා පහ හොඳින් ආරක්ෂා කරගන්න. තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට, රැක ගැනීමට තියෙන ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. අපි කෙනෙකුගේ ජීවිතයක් විනාශයට පත් කරන්න කැමති වන්නේ නැහැ. ඇයි? හේතුව තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම අපි තේරුම් අරගෙන තියෙනවා. සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ භායන්ති මච්චුනෝ, අත්තානං උපමංකත්වා නහනෙයන ගාතේ. තමන්ගේ ජීවිතයට තමන් ආදරයක් ආසාවක් දක්වන්නේ යම්සේද, එපරිද්දෙන් සකල සත්වයා කෙරෙහිම මෙත් සිතුවිල්ලෙන් කටයුතු කරන්න, තමන්ගේ ආත්මාභිවෘද්ධිය පිණිස කටයුතු කරන
ක්‍රියාදාමය තුළ බලන්න පින්නතුනි පරාර්ථයේ පිනිස වැඩපිළිවෙල සකස් කරලා දීලා තියෙන හැටි. එතකොට අපි සකල සත්වයා කෙරෙහිම මෙත් සිතුවිල්ලෙන් ජීවත් වෙනවා. මෙත් වඩනවා. කටයුතු කරනවා. ඒ මෙත් වඩන තැනත්තාට කවදාකවත් අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ පින්නතුනි. ජීවිතයේ හැම තැනකදීම පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ කොහේ ගියත් ඔබට වාසනාව ඔබ ළඟට පැමිණෙනවා. කවුරුත් ඔබව අගයනවා. බුද්ධිමත් සමාජය ඔබව අහක දාන්නේ නැහැ. වටිනා ගුණවන්ත මිනිසෙක් හැටියට සමාජය තුළ ඔබ ගැන පිළිගැනීමක් ඇති වෙනවා. ඒ වගේම සොරකම කියන කාරණය සමහරක් වෙලාවට ඔබ ආයතනවල කටයුතු කරන පිරිසක් ආයතනයක කටයුතු කරනකොට ආයතනයේ සතුව තිබෙන කොළ කැබැල්ලක් හෝ එහෙම නැත්නම් ඇල්පිනිත් කටුවක් හරි ඔබ යම් ආකාරයකින් ඔබට ප්‍රයෝජනීය පිණිස ගන්නවා නම් එය ආයතනික ප්‍රයෝජනයකින් තොරව ඔබේ ප්‍රයෝජනීය පිණිස පුද්ගලිකව ගන්නවා නම් ඒ තුලින් කරන්නේ මොකද්ද? රටේ ජනතාව කෝටි දෙකකට වැඩි පිරිසක් ඉන්නවා නම් ඒ කෝටි දෙකට වැඩි පිරිසටම මේ සියල්ලකගේම අයිතිය තියෙනවා. එහෙනම් අපි තවත් පිරිසකගේ අයිතිය නේද උදුරාගන්නේ. ඒ නිසා ඔබ උදෑසන මතක තබා ගන්නට කෙනෙකුගේ තවත් කෙනෙකුගේ දෙයක් අපි පැහැර ගැනීමක් මංකොල්ල කෑමක් එහෙම නැත්නම් සොරකම් කිරීමක් සිදු නොකළ යුතුයි කියන කාරණය ඔබ මේ උදෑසන අවබෝධ කරගන්න. ඒ වගේම වචනය කියන එක ඉතා වටිනවා. මේ ජීවිතයේ වටිනා කාරණා අතර වචනය ඒ වගේම පිරිසිදුකම මේවා ඉතාම වටින දේවල්. මේ වටින දේවල් අතර ඔබ දන්නවා කම්සප විඳීමට ඔබට තහනමක් නැහැ. හැබැයි මතක තබා ගන්නට ඕන ඔබ යම් සීමාවක ඔබට තිබෙනවා ගෙදරක් ඔබට තියෙනවා නිවසක් ඔබට තියෙනවා කුටුම්බ සංරක්ෂණයක් මේ කාරණා ටික පිළිබඳව ඔබ අවධානය යොමු කරලා ඔබේ ජීවිතයේ කම්සප විඳිනේ කිරීමට බාධාවක් නැහැ. හැබැයි ඔබ වඩා සාර්ථකව ඒ කාර්ය සිද්ධ කරන්නට ඕන. කාටවත් හිංසාවක් පීඩාවක් නොවන තමන්ගේ චරිතයට කැලලක් නොවන ජීවිතයක් ගත කරන්න මේ කම්සප විඳීම තුලදී භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වුම් කරලා තියෙනවා පින්වතුනි. මා මුලදී සිහිපත් කරා සුචරිතවත් චරිතය වගේම ඉතාම වටින කාරණාවක් ඒ තමන්ගේ ජීවිතේ වටිනාම කාරණාවක් බවට පත් වෙනා වචනය කියන එක ඈත තියා එනකොට ඔබ පිළිබඳව විශ්වසනීයතාවය ගොඩනගා ගන්නට සමාජයට පුළුවන්කම තියෙනවා නම් මොනතරම් ලස්සන සමාජයක් අපි යවට ඇති වෙනවද? ඒ වගේම අද රටේ ලෝකෙ දිහා බැලුවයින් පස්සේ පින්නතුනේ අපි බොහෝ වෙලාවට අසරණතාවයන්ට පත් වෙලා ඉන්නවා. වැඩිහිටියෝ මව්වරු පියවරු බොහෝ දුකට වේදනාවට කනගාටුවට පත් වෙලා තියෙනවා. ඒ කුමක්ද? මේ පස්වෙනි ශික්ෂාපදය. සුරා මේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං. රහමෙර පානය කිරීම. නොයෙක් ආකාරයේ මත්වන ද්‍රව්‍ය අපි දන්නවා බහුල වශයෙන් සමාජය තුළ ගැවසෙනවා. මේවා පරිහරණය කිරීම නිසා තරුණ ජීවිත පමණක් නෙමෙයි වැඩිහිටි ජීවිත පමණක් නෙමෙයි ලාබාල ජීවිත පවා අද විශාල වෙනසකට පත් වෙලා තියෙන වෙලාවක්. ඒ නිසා මදය සහ ප්‍රමාදය ඇතිවන රහමෙර පානය කිරීම මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම ජීවිතයේ එක පැත්තකින් පුද්ගලිකව තමන්ගේ ජීවිතේ විනාශයට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අන් අයගේ ජීවිතත් වටිනා ජීවිතත් විනාශයට පත් වෙනවා. හිතන්න ඔබේ දරු පවුල සමාජය තුළ ජීවත් වෙන්නේ කොහොමද? ලස්සන පුතෙක් ලස්සන දුවෙක් පාරේ බැහැලා යන්නේ කොහොමද? ලස්සන ස්වාමි දියණියක් වටිනා ස්වාමි දියණියක් පාරේ බැහැලා යන්නේ කොහොමද? ඔබ මදක් හිතන්න. ඔබ මදක් කල්පනා කරන්න. ඔබේ ජීවිතේ වටිනාකම සරුසාරවත් බව ආරක්ෂා කර ගැනීම මොනතරම් අගයක් තියෙනවද? ඒ අගය ඒ වටිනාකම සමාජයට මොනතරම් වැඩදායි වෙනවද? ඒ නිසා
මෙන්න මේ කාරණා සිල්වත්කම තුලින් සමාජයට තමන් තුල ආත්මාර්ථයක් ආත්මාර්ථයක් ගොඩනගෙනා වගේම පරාර්ථයටත් විශාල පිටුබලයක් ඒ තුලින් ලැබෙනවා නියත වශයෙන් පින්වතුනි මේ සමාජය තුල ජීවත් වෙනකොට ඔබට තවත් මහ යුතුයකම් රාශියක් තියෙනවා සිංගාලෝවාද සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්නුම් කරලා තියෙනවා සදිසා නමස්කාරය මව්පියන් දරුවන්ට දරුවෝ මව්පියන්ට ගුරුවරු ශිෂ්‍යයන්ට ශිෂ්‍යෝ ගුරුවරුන්ට ආදී වශයෙන් මේ සමාජය තුල ජීවත් වෙන ඔබ අප හැම දෙනාගේ අතින්ම සිදුවේ යුතු මහ යුතුයකම් සමුදායක් තියෙනවා මේ යුතුයකම් සමුදාය අපේ සමාජයේ ිටු කරන්නට ඕනේ ඒ සමාජයට යුතුයකම් සමුදායය ිටු කරනකොට සමාජය තුලින් ඔබට ප්‍රශංසාව ලැබෙනවා කීර්තිය ලැබෙනවා ඒ නැතත් ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා ශක්තිය තියෙනවා කවදා හෝ ඔබේ ජීවිතේ පසුපස හැරිලා බලනකොට මගේ ජීවිතය හරිම නිවැරදි මගේ ජීවිතය හරි වටිනා ජීවිතයක් කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්කම අවස්ථාව තියෙනවා පින්වතුනි මංගල සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ කොච්චර කාරණා දේශනා කරලා තියෙනවද යුතුයකම් සහ වගකීම් පිළිබඳව මොනතරම් ගොඩක් කාරණා දේශනා කරලා තියෙනවද ඒ නිසා ඒව ඉතාම වැදගත් වෙනවා මව්පිය උපස්ථානය අමුදරුවන්ට සැලකීම ඒ වගේම සමාජයේ යුතුයකම් වගකීම් ඒ ඒ ශාස්ත්‍ර පිළිබඳව කල්පනා කරලා කටයුතු කිරීම මේ තුලින් මොන තරම් සමාජ මෙහෙවරක් ඉටු කරන්න පුළුවන්ද තමන්ගේ පැත්තෙන් ඒ කාර්යයන් සිදු වෙනවා වගේම ආත්මාර්ථයේ පිණිස යම් වැඩපිළිවෙලක් කරනවා වගේම පරාර්ථකාමී ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්කම ශක්තිය තියෙනවා පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ ඕකේ අනිත් පැති කාරණාත් දේශනා කරලා තියෙනවා යම් කෙනෙක් මවට පියාට නොසලකනවා නම් එවැනි තැනත්තන් අමුදරුවන්ට නොසලකනවා නම් එවැනි තැනත්තන් සමාජය තුල දෝෂ දර්ශනයට ලක් වෙන ආකාරයත් පරාභව සූත්‍රයේදී වසල සූත්‍රයේදී බොහෝම ලස්සනට කාරණා පැහැදිලි කරලා තියෙනවා පින්නතුනි ඒ නිසා අපේ ජීවිතවලදී පින්නතුනි අපේ යුතුයකම් ටික අපේ වගකීම් ටික අපි අපිට කරගන්න ඕන ටික මොනවද කියලා හිතලා කල්පනා කරලා හැම මොහොතේදීම කටයුතු කරන්නට ඕන සිල්වත්කම ගුණවත්කම ඒ වගේම තමයි ඒ ටික ආරක්ෂා වෙනවා වගේම තමයි ඊළඟට වැදගත්ම කාරණාවක් තියෙනවා අපි අද සමාජ ජීවත් වෙනකොට ආර්ථික තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා නොයෙකුත් ආර්ථික දුෂ්කරතා අපිට ගොඩනැගෙන්න පුළුවන් ඒ ගොඩනැගුණයි කියලා අපේ ජීවිතයේ වැරදි ආකාරයකට පොළඹවලා යම් ආකාරයකින් ධනයක් උපයා සපයා ගන්න උත්සාහ කරනවා නම් ඒ සාර්ථක ජීවිතයක්ද නෑ ඒ සාර්ථක ජීවිතයක් වෙන්නේ නෑ වටිනා ජීවිතයක් වෙන්නේ නෑ ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්නුම් කළා කවුරු හරි කීයක් හරි හම්බ කරනවා නම් තමන්ගේ ජීවිතේ සාර්ථකව ගත කරන්න ඒ හම්බ කරන සතය ඉතා ධාර්මික මුදලක් බවට පත් වෙන්නට ඕන බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා දහඩිය මහන්සියෙන් දෑත දෙපය උපයෝගී කරගෙන ධාර්මිකව යමක් උපයා සපයා ගන්න සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් කල්පනාවට පත් වෙන්න පුළුවන් හම්බ කරන හැම කෙනාම ඉතින් දහඩිය මහන්සිය යොදවලා තමයි මහන්සි වෙලා තමයි හම්බ කරන්නේ නමුත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කරලා තියෙනවා පින්නතුනි ධාර්මිකවයි හම්බ කරන්නට ඕන වංචාවක් හොරබොරුකම් නැතුව සමාජය තුළ කාටවත් හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට සමාජයට ගැටලුවක් නොවන ආකාරයට යමක් උපයා සපයා ගන්න පුළුවන් නම් තමන්ට කවදා හෝ සතුටු වෙන්න පුළුවන් මම දහඩිය මහන්සියෙන් මම දුක් මහන්සියෙන් සමාජයට අසාධාරණයක් නොවන ආකාරයට මුදලක් උපයා සපයා ගත්තා. ඒ මුදල තමයි මම පරිහරණය කරන්නේ. මොනතරම් සතුටක් ලබන්න පුළුවන්ද? මොනතරම් ප්‍රීතියක් ලබන්න පුළුවන්ද? එහෙමනම් තමන්ගේ ආත්මාර්ථයේ පිණිස කටයුතු කරලා සමාජයට අයහපතක් වෙලා තියෙනවද? නෑ අයහපතක් වෙලා නෑ. යහපතක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ගත කරන ජීවිතයේ තුලදී හැම මොහොතකදී මතක තබා ගන්නට හම්බ කරන
මුදල ඉතාම ධාර්මික මුදලක් වෙන්නට ඕන. හම්බ කරන ධනය ඉතාම ධාර්මික ධනයක් බවට පත් වෙන්නට ඕන. වැරදි දේවල් වලින් උපයන සපයන මිල මුදල කවදාකවත් අපේ භාවිතයේ තියෙන වචනයක් පින්නතුනි සිංහල භාවිතයේ තියෙනවා යාදෙනවා කියලා. අපි යම් ආකාරයකින් වැරදි ආකාරයකට යමක් උපයනවා නම් ඒ උපයන මුදල අපිට කවදාක්වත් යාදෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි සමාජය තුල ජීවත් වෙනකොට ආත්මාර්ථයේ පිණස කටයුතු කරගන්න. ඒ ආත්මාර්ථයේ පිණස කටයුතු කිරීමේදී ඔබේ පරාර්ථය ඔබට සමාජයට දෙන්න පුළුවන් පරාර්ථමය වූ මෙහෙවර ඔබ අතින් ඉටු වෙනවා. ඒ නිසා අද දවස ලස්සන දවසක් කරගන්න. අද දවස වාසනාවන්ත දවසක් කරගන්න. සිල්වත් ගුණවත් ජීවිතයක් ධාර්මික ජීවිතයක් තමන්ගේ පැත්තෙන් සාර්ථක ජීවිතයක් ඒ සාර්ථක ජීවිතය අන්‍යයන්ටත් පොදු වූ සාමකාමී සාධාරණ වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. එසේ පත් කරගන්න අදිෂ්ඨාන කරගනිමින් ඔබ හැම දිනාටම තෙරුවන් සරණින් දවස ජය ගන්න ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.